අද අපේ වැඩසටහනට කවුද ලහිරු අපි අරගෙන ඉන්නේ? යෂ් වීරසිංහ. යෂ් වීරසිංහ. හරි අපි අහනවා යෂ් වීරසිංහගේ ප්‍රශ්න ටිකක් මේ අපි තව අපි මේ වගේ ආර්ටිස්ලාගෙන් අහපු ප්‍රශ්න ටිකක් තිබ්බා ඒගොල්ලෝ එක එක උත්තර දුන්නා. අපි බලමු යෂ්ගේ මේවට හම්බුන උත්තර ටික මොනවද කියලා. සීන් ටිකක් තව. හරි අපිට අටක් ගාලා ආනෝ එකින්ද කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ ඒ නම වෙනුවට වෙන නමක් දාන්න යෝජනා කළොත් ඔයා මොකද දාන්නේ? ඩබල් ලෙන්ද අපි ඒක ඒක දාන්නවා. ඩබල් ලෙන්ද අපි දෙන්න මේ රිදිමූලවත්ත කියලා. රිදිමූලවත්ත හොඳයි ඔලස්සනේ. හරි මේ දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න සිද්ධ වුණොත් කාවද තෝරගන්නේ? දිගසි ස්නේහ ස්නේහ ස්නේහව ස්නේහව තෝරගන්න. නළුවෙක් නොවුනන මොකක් කරයිද? නළුවෙක් නොවුනනම් මං හිතන්නේ මං අර මේ කර කර හිටපු ඩිග්‍රි තුනෙන් එකක් කම්ප්ලීට් කරලා ජොබ් එකක් කරගෙන ඉඳි. මුදල්ද නිර්මාණයේද වඩා වැදගත්? නිර්මාණය. වාට සිද්ධ වෙනවා එක මොහොතක අපි වාට බලතල දෙනවා මේ නාට්‍යයේ කාව හරි මරන්න. කාවද මරන්න? ධනුෂ් කරත්නායක. ඩිරෙක්ටර් මරලා නැහැනේ. ලහිරු මරන්නද? හා. චරිතය. මරන්නේ. එහෙම මරන්න කියලා එහෙම මට එහෙම එන්නේ නැහැ චරිතයක් උඩට. අපි නිකන් ඒ කියන්නේ ඒ අර අර ඒ කියන්නේ මේ අනව මරනවා. අනව මරනවා. හේතුව මට හිතුණා මේ යන විදිහත් එක්ක අනව මැරුවොත් මේක වෙනම يعني මිනිසුන්ට වෙනම දෙයක් කියයි කියලා. හරි අපි ඒක ගැන එන සලකලා බලනවා. බැන්ද දවසක වැඩිපුරම ආදරය අම්මටද නැත්නම් සහකාරියට? හැමදාම ඉතින් අංකේක අම්ම තමයි. කියා දෙන්න ආදරේ තරම් නාට්‍යය ඔයා දැන් කරන චරිතය වෙනුවට මේකේ තියෙන අනිත් චරිත වලින් එකක් කරන්න කිව්වොත් ඔයා ආස මොන කැරක්ටර් එක කරන්නේ? ඒමුණුත් මං කරනවා අරු අතරේද උගේක කියන්නේ බාචි අතරේද කෑගල ඌ කියන්නේ. මට ආසයි ලුකා හරි ලින්කන් හරි කරන්න. ලුකා හරි ලින්කන් කැරක්ටර්ස් දෙකෙන් එකක් කරන්න. ඉමිටේට් කරලා කරන්න කිව්වොත් අපි කියන්නේ දෙකෙන් පොඩි කැලක් කරලා පෙන්නන්න කිව්වොත් එම්ම ඒක ඌ වෙන කාවද තෝරගන්න? කැතයි ලැජ්ජයි හිරිකිතයි නේ. හරි ඇයි ඔයා මට ආදරේ කියලා අහුවම ඔයා බොරු කියලා දිනනද? ඔව්. මොනවද කියලා තියෙන බොරු තමයි කියන්නේ ඇයි ඔයා මට ආදරේ කියලා අහුවම ඒ ඔව් කිව්වට පස්සේ කියන බොරුවද? ඔව්. එහෙම කියලා තියෙනවා වාතරන් ලස්සන වෙන කෙනෙක් නැහැ කියලා කියලා තියෙනවා. ඊට පස්සේ ඔයා විතරයි මට එහෙම වෙන ඒවා වගේ පොඩි ලස්සනයි වගේ ඇස් දෙක ලස්සනයි වගේ කටහඬ ලස්සනයි එහෙම කියලා තමයි කියලා තියෙනවා. ඒ කියන්නේ එකම ටේප් එකද හැමදාම ගහන්නේ නැත්නම් වෙනස් කරනවා? ඒ අවස්ථානුකූලව වෙනස් වෙනවා. ඒකෙන් ගම්මේ මාන්නේ වෙනවා අපිට. එකක් නෙවෙයි ගොඩක් කියන එක. ඉතින් මේ මම ඉතින් කියපු මට මම බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා හිටියා. ඉතින් එතකොට ඉතින් ඒගොල්ලොන්ට කියපුවා. ඉතින් ඒගොල්ලෝ දැන් බලද්දි ඉතින් මතක් වෙයි ඔබේ. මොකද්ද මේ අර හයිලයිට් කර බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙලා හිටියා කියන්නේ දැන් නැද්ද? මම දැන් තනිකර ජීවිතයක් ගත කරන සුන්දර කොල්ලෙක්. නළු ඔක්කොම එහෙමයි කියන්නේ නිලියොත් ඔක්කොම එහෙමයි කියන අනේ මන්දා ඉතින්. සමහර ඩිරෙක්ටර්ස්ලත් එහෙම කියනවා. කඩවලේ රෙදි සෙට් එකේ කරපු ආතල්ම වැඩි මොකද්ද? මං ඉතින් හැමතිස්සෙම වගේ ආතල් වැඩ තමයි දෙන්නේ. බයිට් අපි ප්‍රැන්ක්ස් දෙකක් විතර කළා. ඔය ඉන්න ඉන්න වෙලාවට හැමතිස්සෙම ඉතින් මම මොකක් කරේ ආතල් වැඩ තමයි කරන්නේ ඉතින්. වැඩිපුරම ඉන්නේ ආතල් එකේ. වාට හිතන විදියට නාට්‍යයේ චරිත ටික කපල් කළොත්? කපල් කරු. මේ මේ ඉන්න විදියටම කපල් කරන්න ඕනේ නෑ. වාට මැච් වෙන විදියට වාට කපල් කරන්න ඕන විදියට. මං කපල් කරනවා එහෙනම් නිර්වාන් ස්නේහ ඒකයි ටාර්ගට් නේ. ටාර්ගට් ඒක කරනවා. එතකොට සෙබයි දිගසි පොඩි වෙන එකක් තියෙනවා ඒකේ. ආයුෂ්
සමන්දනී ඒකත් කරනවා. ඊට පස්සේ පොඩ අතන පොඩ්ඩක් රොඩ්නි අයිරවයිල් කපල් කරලා මේ අපේ මීනක්කවයි ලින්කන්නයි කපල් කරලා තාසිත. අනාට කාවද කපල්? අනාට මං දැන් ඩිරෙක්ටර් කෙනෙක් ගොඩ කාලෙක ඉඳන් ඉල්ලනවා ලස්සන කෙල්ලේ ගේම් වන්නේ අපි අනාත් අනා ඔය තනිකර ජීවිතයක් ගත කළා ඇති කියලා අහන්නේ. මහේෂ් අයියා අහන්නෙත් නෑ. අනාව අනාත කළා දින. අනාත කළා දින. හරි. මෙතෙක් කරපු ඔයා ඔයාගේ යෂ් වීරසිංහ කරපු මෙතෙක් කරපු චරිත වලින් ඔයා කැමතිම වාට දැනිච්ච චරිත මොකක්ද? එහෙම එකක් කියන්න බෑයි. මම ඒ කියන්නේ තෝරගන්නෙම මට දැනෙන චරිත ටික තමයි කොහොමත් තෝරගන්නේ. ඒකත් එක්ක බැලුවම හැබැයි මේ වැඩියෙන්ම ජනප්‍රිය වුණ මිනිස්සු අතරට ගිය කැරක්ටර් එක තමයි රෙදිමූලවත්තේ අනා. නාට්‍ය තේමා ගීතය වෙන කෙනෙක් කිව්වොත් කවද ඔයා කියන්න දෙන්නේ? ඒ කියන්නේ මිලින්ද සඳුරුවන් කියන ගීතයට එයා නැතුව වෙන කෙනෙක් කිව්වොත් කවද හොඳයි කියලා වටේ ඉතින්. ඒ කියන්නේ නාට්‍ය ඉන්න කට්ටිය කියන්නේ නේද? ගායක මහේන්ද්‍ර මිලින්ද අයියා ඒක මට කියන්නේ කියලා තිනවා දිමල්ක වෙල්ලාලගේ දුම් ඒ අයියට දුන්නා නම් හොඳයි කියලා. වැඩි අර අපි මිලින්දගෙන් අයින් කරලා එන දිමල්කට දෙමු ඊළඟ සින්දු. හැබැයි මේ මිලින්ද අයියමත් කියලා තියෙනවා ඒක. ඒ කියන්නේ එයා නැතුව වෙන එක්කෙනෙක් ඉන්නවනම් දිමල්ක තමයි හොඳ කියලා. හරි. අපේ නාට්‍ය චරිතවලින් හොඳම නළුවා නිළිය තෝරන්න කිව්වොත් ඔයාට සම්මානයක් දෙන්න කිව්වොත් ඔයා කාටද දෙන්නේ? හරි. හොඳම නළුවා මම මේ මේ අපේ ඉන්න ජ්‍යෙෂ්ඨතම කට්ටියව පොඩ්ඩක් අතාරිනවා. අතාරලා මම මේ නාට්‍යයේ දැකපු දෙයක් තියෙනවා. මේ ඒ කියන්නේ ප්‍රධාන චරිතයේ කෙසේ වෙතත් සුළු චරිත කීපයක් මං හරි ආසාවෙන් බලනවා මේක ඇතුලේ. ඒකෙන් විශේෂයි නඳුන් විෂ්ණු සහ බාචි කියන තුන්දෙනා එතන ඉන්නවා. මං ඒ අතරුණුත් කියන්නේ මං දන්නවා වැඩේ වෙනකොට කොහොමද, ඒ කියන්නේ මාත් එක්ක එහෙම සීන්ස් කරද්දි කොහොමද වැඩේ වෙන්නේ, ඒවත් ඔක්කොමත් එක්ක මං බාචිට දෙනවා. බාචිට දෙන්නේ අම්මා. හැබැයි මෙහෙමයි, මේ අර සමහර නළුවෝ ඉන්නවා කැපවීම කොච්චරද කියනවනම් අවසාන මොහොතේ කතා කරලා ඉවරලා මේ එන්න බෑ කියන ඒවා දිනනවා. එන්න බෑ කියන ඩඩිය මේ මේ කොණ්ඩේම පොඩ්ඩක් අයිය වෙනස් කරන් ඉන්නද මට පොඩ්ඩක් නිකන් ට්‍රීට්මන්ට් එකක් කරන්න. මේ මේකකුත් තියෙනවා නේ. මේකයි මම මේ මාර, ඒ කියන්නේ ඒ කැරක්ටර් එක පටන් ගත්ත තැන ඉඳලා අද වෙනකන් ආපු මේ වෙකේදී ඒ මං නම් සඳහන් කරපු තුන් දෙනා දුකත් මේකේ ඇතුළත්. ඒ නම් සඳහන් කරපු තුන් දෙනා ඒ චරිතේ පොඩි උනත් රයිටර්ට ඩිරෙක්ටර්ට ඒගොල්ලෝ නැතුවම බැරි තැනට ඒගොල්ලෝ පත් කරගත්තා. මං ඒකට මාර ආසයි කොච්චර උනත්. මං අර අර උන් ඔක්කොටම කැමති. මං ඒ වුණාට අර අර විශේෂ දෙයක් දකින්න බාචිගේ. ඒ හින්දා බාචි තෝරගන්නේ මේ කැමැතිම නිලිය විදිහට ගත්තොත් එහේ මේකේ තර්කයක් නැහැ. මම දෙන්නේ මේ ධනුෂ්කක්කට. මොකද දුලී කමාරපණ වගේ කෙනෙක් කරපු චරිතයක් එහා සමානවම ඇවිල්ලා ඒක ප්‍රේක්ෂකයන්ට දෙනවා කියන්නේ ඒක මාර ටැලන්ට් එකක්. ඒක හින්දා මං අයිරම්මට දෙනවා. සාමාන්‍යයෙන් නිකන් චරිතයක් කරනකොට ලොකු අභියෝග. ලොකුම අභියෝගයක්. තව කෙනෙක් කරපු ඒකත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයිනේ. දුලිගම ආරපණ කිව්වහම සෑහෙන ඉහළ තත්ත්වක ඉන්න කෙනෙක්. ඉතින් ඒ හා සමානවම කරනවා කියන්නේ මාර ගේමක් ඒක. හිතා ගන්න අමාරුයි. කවුරු හරි ප්‍රේක්ෂකාවක් ඔයාට ආදරේ ප්‍රකාශ කළොත් ඔයා ඒක බාර ගන්නවද? ඌ මාත් ආදරේ කියලා කියනවා. I love you too කියනවද? I love you too කියනවා. I love you 3 කියනවා. So I love you 4 කියනවා. 4 කියනවා. එහෙම ගී කියනවා. හරි. චරිත කීපයක් දෙනවා. දැන් කොහමද ඔයාට මේ 100 වගේ කියන්න වෙයි නේද? I love you. නෑ. ඔයාට වඩා දෙකක් අඩුයි මං. මේක අපේ wife උත් බලනවා. නෑ 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 මං දෙකක් වැඩි. චරිත කීපයක් කියනවා. ඒගොල්ලෝ ගැන තනි වචනෙන් ටික් ටික් ගාලා කියන්න නෑ. නිර්වාණ. හොඳයි. ස්නේහ. හොඳයි. දිගසි. හොඳයි. අනර්ග නෙලුරහන්. ලින්කන් මරු. අයිරා සුපර්බ්. චිට්ටි හොඳයි. ලුකා හොඳයි. හේමරත්න හොඳයි. සුජා හොඳයි. සෙබස්තියන් හොඳයි. ඔක්කොටම සංගල වරහන් තාලි වල හොඳයි කියලා එහෙම කියන්නේද නැත්නම් අර මොකද්ද ඉරි ඈ ඉරි ඉරි ටික දාමු. හොඳයි 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 හොඳයි. හරි නයිතිනිය හරහා වලට. හරි. වාගේ හොඳම සහ නරකම පුරුද්ද මොකද්ද?
මිනිසුන් ඉක්මනට විශ්වාස කරනවා. දන්නේ මගේ නරක පුරුද්දක්. ඒක නරක දෙයක් මගේ. එහෙම මිනිසුන් එකපාරටම එහෙම හොඳට විශ්වාස කරන්න හොඳ නැහැ. ඒක මම කරන අය වුණාට. ඒක දැන දැනත් ඒකම කරන්නේ නැහැ නේ. ඒක හොඳ එක. ඒක දැන දැනත් ඒකම ඒකම කරන එක තමයි මගේ නරක එක. තේමා ගීතේ කොටසක් ගායනා කරන්න. කොයි එකේද? ආසගත වෙන. ඉතිහාසගත වෙන. පෙමක් තනලා. මගේ දෑතේ එල්ලිලා. ගිමන් හැරදා. වෙන්වීම අන්තිමේ. හොඳයි කියලා. ඔබ මාව හඬවලා. ඔබත් තැඬුවා. නැත්තම් මට කියන්න වෙයි ළඟ සින්දු. Music. වචන ටිකක් දෙනවා. ඒකට සින්දු ටිකක් ටික් ටික් කරලා කියන්න. ඉවරයි. කොට අපි මේ දිගසියාව දිගසියට දෙනවා මේ ප්‍රශ්නයක් අනාගෙන් ඕනන් අහන්න පුළුවන්. දිගසිය අහනවා. ඔයාගේ ඇත්ත වයස කීයද? 30යි. මං අහන්නේ නේද? ආ ඒක දිගසිය ඒක අහන්නේ නැහැ. කඳුළු. මොළගලිය. මහලුගායක කඳුළු ඉතින් සමාවෙයා. මල්. මල් පිට මල් හැලෙන දිගුමාවතේ දුක. දුක හදු දෙන රැයි. වලාකුළු. වලාකුල් වියන් තනාලා. සඳ. සඳ සඳ වගේ තරු තරු වගේ. වෙරළ. වෙරළ කොනේහිද? වෙරළ කොනේහිද නෙමෙයි. එනම් මොකින්ද? වෙරළ කොනකෙහිද? ආ වෙරළ කොනකෙහිද? මගේ. මගේ කියා කිසිම දෙයක් මට නැහැ කියන්න බෑ බං. මගේ නේ? මගේ ප්‍රථම ආදරේ. සීත. සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම් හඬලුම් ගුම් සීත සංසම් ඕ රයි. හොඳයි. අපි ඔයාට දෙනවා ලස්සන කාමරයක. 5 star hotel එකක. ලස්සන සුපිරි පැලන්ටි කාමරයකට වාව දාන. ඕකේ. දාලා එකට දානවා. දිගසි. යෙහෙනි. සමන්දිනි. ඔයා මොකක් කරයිද? මන්ද? උන් තුන් දෙනා කාමරේට දාලා දොරවල් මං එළියට එලා ඉන්නවා.